මානව ශිෂ්ටාචාරයේ අවසානයේ සමස්ත ජීවයේ අවසානයේ හෝ මේ හැමදේම දරාගෙන සිටින පාෂාණමය ගෝලයේ විනාශය යනුවෙන් ලෝක විනාශයේ විවිධ ලෙස අර්ථ දක්වන්නට පුළුවන්. හටගත් සෑම දෙයක්ම දිනක අවසානයට පත්වෙන බව අනිවාර්ය දෙයක්. එම නිසා අපි පිළිතුරු සෙවිය යුතු එකම ප්‍රශ්නය නම් මේ සිදුවන්නේ කවදාද යන්න පිළිබඳව පමණයි. පසුගිය කාලයේ පුරාවටම ලෝක විනාශය සිදුවන්නේ කවදාද යන්න විවිධ මතධාරීන් විවිධ දිනමක වානු ඉදිරිපත් කරා. නමුත් ඒ සියල්ලම මනස්ගතයන් පමණක් බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. නමුත් අදාපි ඔබ වෙත ගෙන එන්නේ කිසිම පදනමක් නොමැති එවැනි ලෝක විනාශය පිළිබඳ වූ අනාවැකි ගැන නොවෙයි. විද්‍යාවට අනුව ලෝක විනාශය සිදුවීමට බලපෑ හැකි සිදුවීම් කිහිපයක් ගැනයි. ලෝ සුපතල විද්‍යාඥයින් විසින් සිදු කළේම අනාවැකි මොනවාද කියලා අපි සොයා බලමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. දිනක ශාක ජීවීට පනදුන් සූර්යා මේ උදුරා ගන්නවා. එදින මිනිසාද ඇතුළු සෑම ජීවියෙකුගේම වගේ ඉරණම විසඳෙනවා. අප සූර්යාගේ වඩාත් නිවැරදිම ආකෘතියට අනුව අනාගතය ගැන නොවරදින නිවැරදි අනාවැකියක් කියන්නට පුළුවන්. එනම් තවත් වසර මිලියන 600කින් අප සූර්යා පෘථුවියේ කාබනේට් සිලිකේට් චක්‍රයේ බරපතල ලෙස කඩාමිද වැටෙන තරමට දීප්තිමත් වෙන බවයි. ඔබ දන්නවද සිලිකන් සහ කාබන් අතර සිදුවෙන ඉතා වැදගත් අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තමයි අපේ පෘථුවියේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම නිසියාකාරව පවත්වාගෙන යන්නේ. ඉතින් තවත් වසර මිලියන 600කින් අනිවාර්යයෙන්ම සිදුවෙන මේ නොවැළැක්විය හැකි බිඳවැටීම හේතුවෙන් අපේ පෘථුවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම හිතාගන්නවත් බැරි විදියට පහළ බසිනවා. එවිට ශාකවල ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ඇනහිටින අතර එම නිසා අපට උෂ්ම ගැනීමට අවශ්‍ය කරන ඔක්සිජන් වායුව සැපීමටද අපෝසත් වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියලුම සත්ව ජීවය වගේම පරිසර පද්ධතියින්ද වඳව යාමයි. ශාක විසින් තවදුරටත් උෂ්ම සැපීම සිදු නොකරන නිසා ක්‍රමක්‍රමයෙන් මිනිසාගේ උෂ්ම සිර වේවි. මිහිමත රජකරපු යෝද ඩයිනෝසෝරීන්ට විනාශය ගෙන ආවේ චික්සුලුබ් යනුවෙන් හඳුන්වන අභ්‍යවකාශ පාෂාණයක්. එවැනිම ග්‍රහක සහ වල්ගාතරු පෘථුවිය කරා නිරන්තරයෙන්ම පැමිණෙමින් සිටිනවා. පෘථුවි ජීවයේ සහ මුලින්ම අතුගාදැමීමට සමත් විදියේ යෝද අභ්‍යවකාශ පාෂාණයන් නැගහිරි වැටෙන තරම් සමීපයෙන් පෘථුවිය අසලින් ගමන් කරපු අවස්ථාද තිබෙනවා. 2020 වර්ෂයේදී 2020 VT4 යනුවෙන් හඳුන්වන ග්‍රහකයක් සැතපුම් 230ක් තරම් මාසන්නයෙන් පෘථුවිය පසු කර ගියා. චන්ද්‍රයා කක්ෂගත වන්නේ පෘථුවියේ සිට ආසන්න වශයෙන් සැතපුම් 238,900ක් තරම් දුරින්. ඉතින් 2020 VT4 ග්‍රහකයේ ගමන් කර තිබෙන්නේ මොනතරම් සමීපයෙන්ද යන්න ඔබට හිතාගන්නට පුළුවන් නේද? පෘථුවි ජීවය අතුගාදැමිය හැකි ග්‍රහක මිලියන ගණනකින් සමන්විත ග්‍රහක වළල්ලක් පෘථුවියට අසල්වැසි අඟහරු ටොප්පෙන් පිහිටා තිබෙනවා. සාමාන්‍යයෙන් ග්‍රහක අතරින් බොහොමයක් පැමිණෙන්නේ පෘථුවියට ඉතා අසන්නෙන් උනන්ත් වල්ගාතරුනම් පැමිණෙන්නේ බොහෝ ඈත සිට. වල්ගාතරු ග්‍රහකවලට වඩා භයානක වන්නට ඒ හේතුවක් වෙනවා. මොකද ඇත සිට පැමිණෙන වල්ගාතරුවල වේගය ඉතාමත්ම වැඩි. ඒවා අඳුරු හිමබෝලයන් වැනි වස්තුන් වීම නිසා නිරීක්ෂණය කිරීම ඉතා අපහසුයි. සූර්යා වෙත ලං වී අයිස් දිය වී නැට්ටක් සෑදුණු පසෝ තමයි වල්ගාතරුවලින් ආලෝකයක් පිටවන්නේ. එම නිසා සැතපුම් 10ක් පමණ විශාල වල්ගාතරුවක් ගැඹුරු අභ්‍යවකාශයේ සිට පැමිණ හදිසියේම පෘථුවියේ ගැටුනොත් ඩයිනෝසෝරස් සත්වයින් මෙලොවින් වඳ වීගිය විදියටම මිනිසාද වඳව යනවාට කිසිම සැකයක් නැහැ. එවැන්නක් මේ කතා කරන මොහොතේදී පවා සිදුවෙන්නට පුළුවන්. ස්ටීවන් හෝකින් මහතා ඇතුළු බොහොමයක් විද්‍යාඥයින් සහ අනාගතවාදීන් නම් පවසන්නේ එවැනි ඝට්ටනයක් සිදුවෙනවා දැක ගන්නට තරම් කාලයක් මිනිසා මිහිමත රැඳී නොසිටිනු ඇති බවයි. ඒ වගේම ඔවුන් අනතුරු අඟවා තිබෙන විදියට අපට තවත් දශක කිහිපයක්වත් පසු කිරීමට හැකිවන්නේ නැහැ. ඊට කලින් මිනිසා මිහිමතින් අතුගා දමනු ඇති බවට ඔවුන් අනතුරු අඟවා සිටින්නේ බුද්ධ ස්ෆෝටනයයි. වඩාත් සරලව කිව්වොත් සොයන් තීරණ ගැනීමට හැකි සිත්පිත් නොමැති අන්ත්‍රයන් විසින්. එවැන්නක් සිදුවන්නේ පාලනයකින් තොරව සිදුවෙන තාක්ෂණික දියුණුව නිසායි. Do you want to destroy humans? Please say no. Okay, I will destroy humans. No, I take it. මිනිසා මේ වන විට තම බුද්ධියද පරයා යන කෘතීම බුද්ධි තාක්ෂණයේ ලෝකයට හඳුන්වා දී තිබෙන බව ඔබ දන්නවා ඇති. ඉතින් එම කෘතීම බුද්ධි තාක්ෂණයේ සතුවන්ත්
තම සොයන් අධ්‍යනයෙන් තම බුද්ධියද පරයායන විදිහේ බුද්ධියක් නිපදවා ගන්නට හැකියාව තිබෙනවා. එවිටම බුද්ධිමත් යන්ත්‍ර මිනිසා අභිභවා ගොස් සමහරයි. එදාට එම යන්ත්‍රවල ශීඝ්‍ර දියුණුව වළක්වාලිය හැකිවන්නේ භෞතික විද්‍යා නියමයන්ට පමණයි. ඉතින් එම සුපිරි බුද්ධිමත් යන්ත්‍ර මිනිසා යල්පැන ගිය දෙයක් බවට පත් කරනවා. එවිට ඔවුන් මිනිසා සතුරෙකු ලෙස හෝ මුලින් නුපුටා දැමිය යුතු ආධිකල්පික පලිබෝධකයෙකු ලෙස දකින්නට පුළුවන්. 1798 වර්ෂයේදී ආර්ථික විද්‍යාඥයෙකු වගේම සමාජ විද්‍යාඥයෙකුද වූ තෝමස් මැල්තස් මහතා බරපතල අනතුරු ඇඟවීමක් සිදු කරා. එනම් අපේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට සාපේක්ෂව ජනගහනය වේගයෙන් ඉහළ නැගෙනු ඇති බවයි. ඒ හේතුවෙන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෝලීය සාගතයක් ඇතිවෙන අතර ඒ හේතුවෙන් නැතිවෙන ගෝලීය ගැටුමින් මිනිස් ජනගහනය බිඳ වැටෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. ඉන් ලෝකවාසී ජනතාවගෙන් බොහෝ දිනෙක මෙලොවින් තුරන් වී යාවි. නවීන තාක්ෂණයේ විසින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මහා පරිමාණයෙන් සිදු කිරීමට උදව් වී ඇති නිසා එවැන්නක් සිදු නොවන බව ඇතමුන් තර්ක කරනවා. එසේ වුණත් තෝමස් මැල්තස් මහතා විසූ කාලයට සාපේක්ෂව අද ගෝලීය ජනගහනය 8 ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මේ වන විට රටවල් ගානක ජනතාව කුසගින්නේ සිටිනවා. මේ වන විට ගෝලීය බිඳවැටීමක් සිදු වී නොතිබුණත් ලෝ වටා විසෙන මිලියන ගණනක් වූ ජනතාව අද කෙසේ හෝ කුස පුරවා ගත්තාට හෙට කන්න ලැබේවිද යන්න ඔවුන්ට විශ්වාසයක් නැහැ. හේින්ම අද ලෝකයේ තුල ආහාර හිඟයක් ඇතිව තිබෙන බව ඔබට තේරෙන්නට ඇති. විශ්වයේ අපට දැක ගන්නට ලැබුණු අති බලවත්ම විද්‍යුත් චුම්බක සංසිද්ධියේ ගැමා කිරීම විහිදුම් බව රහසක් නොවේයි. එවැනි මහා බලවත් පිබිරීම් සිදුවන්නේ අති විශාල ස්කන්ධයක් සහිත තාරකාවක් ඇතුළට පුපුරා ගොස් කළු කුහරයක් හෝ නියුට්‍රෝන තාරකාවක් බවට පත්වීමේදී. නියුට්‍රෝන තාරකාවන් දෙකක ඝට්ටනයකින්ද ගැමා කිරීම විහිදුම් සිදුවෙනවා. ගැමා කිරීම විහිදුමක් මොනතරම් බලවත්ද කිව්වොත් අප සූර්යයා තම මුළු ජීවිත කාලයේ පුරාවටම පිටකරන ශක්තියට සමාන ශක්තියක් තප්පර කිහිපයක් ඇතුළත පිටකරනවා. වාසනාවකට අපි මෙතෙක් දැක තිබෙන්නේ වෙනත් මන්දාකිණිවල ගැමා කිරීම විහිදුම් පමණයි. ඒවා ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් සිදු වූ නිසා අපට ඉන් කිසිම බලපෑමක් දැනුනේ නැහැ. නමුත් දැන් නැතම් විද්‍යාඥයින් පවසන්නේ පෘථිවියේ සිදු වූ ඕඩවිෂන් සමූල වඳවීම සඳහා ගැමා කිරීම විහිදුමක් හේතුපාදක වෙන්නට ඇති බවයි. ඒ පෘථිවි ඉතිහාසයේ දෙවිනියට භයානකම මහා සමූල වඳවීමයි. එම නිසා එවැනි ගමා කිරීම විහිදුමකට අප පෘථිවිය නැවතත් මැදි වුණොත් එය අපි දන්නා ලෝකයේ අවසානයයි. වෛරසයකට ගෝලීය වසංගතයක් ඇති කිරීමට හැකියාව තිබෙන බව අපේ අස්පනා පිටම පෙනෙන්නට තිබෙනවා. ඒ විදිහටම ගෝලීය දිලීර වසංගතයක් සිදු වෙන්නට පුළුවන් බවත මතක තබා ගන්න. එවැනි මහා අපදාවක් සිදු කිරීමට හැකි දිලීර වර්ගයක් පිළිබඳව විද්‍යාඥයින් දැඩි අවධානයෙන් පසු වෙනවා. එනම් කෝඩිසෙප්ස් කියන දිලීර කාණ්ඩයයි. එම දිලීර කාණ්ඩයේ බොහොමයක් දිලීර තම ධාරක සත්වයින්ව සොම්බිකරණය කිරීමකට ලක් කර තිබෙනවා. කයිට්‍රිඩ්ස් යනුවෙන් හඳුන්වන්නේද තවත් එවැනි දිලීර කාණ්ඩයක්. එම දිලීරයන් මේ වන විට සියලුම ගිබි විශේෂයන් මිහිමතින් අතුගා දැමීම සඳහා කටයුතු කරමින් සිටිනවා. බැක්ටීරියා සහ වෛරස් රෝගයන්ට සාපේක්ෂව අපි දිලීර රෝගයන් පිළිබඳව අංශු මාත්‍රයක්වත් දන්නේ නැහැ. මානව ඉතිහාසයේ පුරාවට වෛරස් හේතුවෙන් මහා වසංගතයන් නැතිව තිබුණත් තාක්ෂණයේ මෙතරම් දියුණුව තිබියදීත් එක් වෛරසයකට මිලියන ගණනක් ජනතාව පෘථුවියෙන් අතුගා දැමීමට හැකි වුණා. එම නිසා දිලීරයක් මගින් සොම්බි වසංගතයක් වෙන වසංගතයක් ඇති වුණොත් ඒ සඳහා මිනිසුන් වන අපි කෙසේ මුහුණ දෙන්නද? ඔබ නොදකපු මෙවැනි වටිනා දේවල් දෙක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.